ඉවගත එකෙත් අහනවා. ඒක හින්දා මේක සාමාන්‍ය කරුණක් විදියට මතක තියාගන්න. ඊළඟට මූලික වියදමක් නැත. එතකොට මේකට අපිට මූලිකව මේ මොකක් හරි වුණා නම් රිසියම් මෙබුවනේ. හරි. හරි. එතකොට බලන්න මේකට මූලික වියදමක් අපිට නැහැ. මූලික වියදමක් නැහැ. අපි භූමියට වියදමක් කරන්නේ නැහැ කියලා සලකන වෙනට දැන් නම් භූමිය අපි වියදමකට ගන්න ඕනේ තමයි. නමුත් මේක ස්වභාවික සම්පතක් විදියටනේ දරුවනේ සලකන්නේ. ඒක හින්දා මූලික වියදමක් නැහැ කියලා තමයි සලකන්නේ. ඊළඟට මෙම සාධකේ වැඩි කළ නොහැක. නමුත් සංවර්ධනය කළ හැක. බහුවර්ණ ප්‍රශ්න වල එහෙම මෙන්න මේ කෑල්ල දානවා. මේ ඒ සාධකයේ හොයන්න කියලා. මෙම සාධකයේ වැඩි කළ නොහැක නමුත් සංවර්ධනය කළ හැක. ඒ වගේ කීපයක් දාලා අහනවා හොඳේ. මතක තියාගන්න මේ සාධකය අපිට වැඩි කරන්න බෑ. සංවර්ධනය කරන්න පුළුවන්. දැන් පස්සේ සංවර්ධ පස නිසරුයි නම් අපිට පස සරු කරන්න කාබනික පොහොර එකතු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට එකම සාධකයේ තියෙන්නේ ඊළඟට ගත් ප්‍රයෝජනයකින් වෙනත් ප්‍රයෝජනයකට මාරු කළ හැකිය. ඒ කියන්නේ දැන් මේ කන්නේදී අපි වී වගා කරා නම් ඊළඟ කන්නේදී වෙනත් ශ්‍රේෂ්ඨ භෝගයකට යන්න පුළුවන්. රණිල භෝගයකට වගේ යන්න පුළුවන්. ඒ වගේම මිනිස්සු මේක නම් හරියටම කරනවා නේද? මොකද්ද? ගත් ප්‍රයෝජනයකින් වෙනත් ප්‍රයෝජනයකට මාරු කරන හොඳටනේ. මොකද වී වගා වලට කරපු ඉඩම් ගෙවල් හදන්නත් ගන්නවා. අන්න මොකද වෙලා තියෙන්නේ? ගත් ප්‍රයෝජනයකින් වෙනත් ප්‍රයෝජනයකට මාරු කරලා. එතකොට අපි මේ ඉඩම කියන එක අපිට දවසක නැති වෙලා යාවි පුතේ. අපි මේක පරිස්සම් කරගෙන සංවර්ධන කටයුතු වලට යොදා ගන්න ඕනේ එකක්. එතකොට අර රටවල් වල තීන්දුව తీරන ගන්න ලොකු පුජ්‍යලයෝ ගන්න පුළුවන් ලොකු පුජ්‍යලයෝ ගොඩාක් කල්පනාවෙන් යන්න ඕන ගමනක් අපේ රටේ තියනවා පුතේ. එතකොට භූමිය භෞතික වශයෙන් සංචරණය කළ නොහැකිය. ඒ කියන්නේ එක තැනකින් තවත් තැනකට අපිට අරගෙන යන්න පුළුවන්ද? අරන් යන්න බෑ. සංචරණය කරන්න බෑ. එතකොට මම කලිනුත් කිව්වා භූමිය අකර්මණ්‍ය නිෂ්පාදන සාධකයි. භූමිය නිෂ්පාදන සාධකයක්. නමුත් අකර්මණ්‍යයි. ඒකේ තේරුම මොකද්ද? එයාට තනියෙන් හිතලා නිෂ්පාදනයක් කරන්න බෑ. නමුත් එයාට නිෂ්පාදනයක් දෙන්න පුළුවන්. තනියෙන් හිතලා කරන්න බෑ කියන එක තමයි දුවේ පුතේ අකර්මණ්‍ය කියලා. අපි කියන්නේ සමහර මිනිසුන්ට අයියෝ කර්මන්නේ වෙලා වගේ ඉන්න එපා කියලා කියන්නේ නේද? ඒ මොකද්ද? ඈ? පණ නැහැ වගේ ඉන්න එපා කියනවා නේ. මොකුත් වැඩක් කරන්න බෑ වගේ ඉන්න එපා. ඔයාට පුළුවන් නේ කියලා නේ කියන්නේ. ඒ කියන්නේ තනියෙන් හිතලා වැඩක් කරන්න බැරි නම් යම්කිසි පුද්ගලයෙක් තනියෙන් හිතලා වැඩක් කරන්නේ නැත්නම් අපි කියනවා අකර්මන්නේ. සමහර විට මොලේ සෛල මොනාහරි වෙලා පුජ්‍යලයක් ඉන්නවා නම් පුතේ එයාට තනියෙන් කටයුතු කරන්න බැරි වේවි. එතකොට අපි කියනවා මේ පුජ්‍යලයා අකර්මණ්‍ය වෙලා කියලා. ඒ වගේ මේ භූමිය අකර්මණ්‍ය නිෂ්පාදන සාධකය. තනිව භාවිතා කළ නොහැක. එයාට තනියෙන් භාවිතා කරන්න පුළුවන්ද? බෑ. අපිට තනියෙන් භාවිතා කරන්න පුළුවන්ද? ඒකත් අමාරුයි. මොකද අපිට සිද්ධ වෙනවා මොනා කරන්නද? අපි තනියෙන් වගාවක් කරන්න ගියාට පුතේ මේකත් එක්ක තව කම්කරුව සම්බන්ධ වෙනවා. ඊට පස්සේ කෘෂිකර්ම උපදේශකල සම්බන්ධ වෙනවා. පොහොර ගන්න නම් පොහොර ගන්න තැනට ගිහිල්ලා මේ මිනිසුත් එක්ක සම්බන්ධතා තියන්න ඕන. බැංකු ණයක් ගන්නවා නම් බැංකුවේ මිනිසුත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. තනියෙන් කරන්න තනියෙන් භාවිතා කරන්න පුළුවන් සම්පතක් නෙමෙයි. එතකොට සමජාතීය නොවේ. සමජාතීය නොවේ කියලා කියන්නේ භූමියේ එක තැනක් අනිත් තැනකට සමාන කරන්න බෑ පුතේ අපිට. එතකොට තේ භූමියක් අපිට සමාන කරන්න බෑනේ අනිත් භූමියකට. එතකොට දැන් අපි භූමිය කියන්නේ භූමියම නෙවෙයිනේ. එතකොට සාගරයක් අපිට සමාන කරන්න පුළුවන්ද භූමියකට? සාගරයක් සමාන කරන්න පුළුවන්ද දිය ඇල්ලකට? දිය ඇල්ලක් සමාන කරන්න පුළුවන්ද වනාන්තරයකට? බෑ. ඒවා සමජාතීය නෙමෙයි. එතකොට මේ භූමිය කියන සාධකයේ පුතේ විෂම ජාතියයි. අන්න ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ දුවේ පුතේ භූමිය අයිතිකරුට ගෙවන්න ඕන දෙයක් තියෙනවා. භූමිය අයිතිකරුට දෙයක් හම්බ වෙනවා. ප්‍රතිලාභයක් හම්බ වෙනවා. අපේ භූමිය අපි දෙන්නේ සල්ලි වලටනේ. අන්න ඒකට අපි කියනවා පුතේ
මොකද්ද බදු කුලිය කියලා. එතකොට ඒ කුලිය භූමිය අයිතිකරුට හම්බ වෙන්නත් පුළුවන්. සමහර විට භූමිය භූමිය පරිහරණය කරනවට අපිට කුලියක් ගෙවන්නත් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි බදු කුලිය කියලා කියන්නේ. එතකොට අපේ ගෙවල් වලටත් අපි වරි පණම් බදු කියලා එහෙම ගෙවන්නේ. අන්න ඒවා. එතකොට අපේ භූමිය අපි කාට හරි විකුණුවත් අපිට කුලියකුත් හම්බ වෙනවා. එතකොට ඔය දෙකම තියෙනවා අතන. අපේ ඉඩම අපි නිකන් තියාගෙන හිටියත් පුතේ අපිට සිද්ධ වෙනවා බද්දක් ගෙවන්න. ඒක බදු කුලිය කියලා කියනවා. එතකොට අපි අපේ ඉඩම බදු කුලිය ගෙවන ගමන් අපි කෙනෙකුට දෙනවා රෙන්ට් එකට කුලියට වැඩ කරලා සල්ලි වලට මේ මේ මුදලට ඕගොල්ලෝ මේ කන්නේදි ගන්න කියලා අපි දෙනවා. ඒක පුතේ කුලිය. ඒක මතක තියාගන්න. එතකොට මේවා තමයි භූමිය කියන එකේ ලක්ෂණ. ඔන්න බලන්න පුතේ. සබාදාමෙන් නොමිලේ ලැබෙන දායාදයකි. සීමිත සම්පතකි. මූලික වියදමක් නැත. වැඩි කරන්න පුළුවන් සංවර්ධනය වැඩි කරන්න බෑ සංවර්ධනය කරන්න පුළුවන්. ප්‍රයෝජනයකින් ප්‍රයෝජනයකට මාරු වෙනවා. භෞතික වශයෙන් සංචරණය කරන්න බෑ. භූමිය අකර්මණ්‍ය නිස්පාදන සාධකය. තනිව භාවිතා කරන්න බෑ. සමජාතීය නැහැ. එතකොට භූමිය අයිතිකාරයාට කුලිය ගෙවන්න සිද්ධ වෙනවා හෝ කුලිය ලබන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේ භූමියේ ඵලදායිතාවය පුතේ වැඩි කරගන්නේ? එතකොට අපිට කරන්න වෙනවා භූමියේ පිහිටීම් වෙනස් නේ පුතේ. දැන් කඳුකර පළාතක තියෙන භූමිය විතරක් ගැන හිතන්න දැන් අනිත් සාධක භූමියේ තියෙන අනිත් සාධක නැතුව භූමිය. භූමිය කියන එකේ පුතේ කඳුකර ඉඩමක ප්‍රයෝජනය නෙමෙයි තනිතලා ඉඩමක තියෙන්නේ. එතකොට භූමියේ පිහිටීම අනුව අපි යෝග්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන්න ඕන. දැන් ඒකනේ අර කඳුකර පළාත් යෝග්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට කියලා තේවලට මේ තේ නිෂ්පාදනයට යොදවලා තියෙන්නේ නේද? එතකොට පහත් ප්‍රදේශ වීවගාවට යොදවලා තියෙන්නේ. අන්න ඒ වගේ භූමියේ පිහිටීම අනුව අපි සුදුසු නිෂ්පාදන ක්‍රියාවලියකට යොදවන්න ඕන. එතකොට දැන් භූමිය අයත් ප්‍රදේශයේ දැන් අපේ රටේ දේශගුණික සාධක එක එක තැන්වල එක එක විදියයි. අපේ ලංකාව කියන්නේ ඇත්තටම මහා අනර්ග වස්තුවක් පුතේ. අපේ රටේ දේශගුණික සාධක එක එක විදියට බෙදිලා වියලි කලාපය, තෙත් කලාපය, අතරමැදි කලාපය ඔවගේ බෙදිලා තියෙන්නේ පුතේ. මොකටද? දේශගුණික සාධක විවිධ පළාත්වලට විවිධ විදියට බෙදා හැරලා තියෙනවා අපේ ලංකාව ඇතුලේ. එතකොට ඇයි ඒ විවිධ නිෂ්පාදන කරන්න පුතේ? එතකොට අන්න ඒ විදියට අපිට සිද්ධ වෙනවා මේ පසේ සංයුතිය දේශගුණික සාධක තියෙන ඛනිජ සම්පත් මේවා තැන් තැන්වල තියෙන විදිය බලලා ඉවර වෙලා නිෂ්පාදන ක්‍රියාවලියේ යොදවන්න. එතකොට පුතේ ජල සම්පාදන ක්‍රම භාවිතය හොඳ ජල සම්පාදන ක්‍රම අදාළ අවස්ථාවට අනුව අපි පාවිච්චි කිරීමෙන් භූමි ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. එතකොට පාංශ සංරක්ෂණ ක්‍රම භාවිතා කිරීමෙන් භූමි ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. එතකොට කෘතිම පොහොර යෙදීම වැනි උපක්‍රම යොදාගෙන පුළුවන්. කෘතිම පොහොර හැබැයි කෘතිම පොහොරත් එක්ක කාබනික පොහොර මිශ්‍ර කර යෙදීමෙන් හොඳේ මිශ්‍ර කර යෙදීමෙන් තමයි කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. හැබැයි කෘතිම පොහොර තනිව යෙදීම තුළ කවදාවත් අපිට ලොකු නාස්තියක් සිද්ධ වෙනවා. කාබනික පොහොර නැතුව නිකන් සරු නැති පොළවට කෘතිම පොහොර යෙදීම එච්චර ඵලදායි වෙන්නේ නැහැ. එතකොට දැන් නම් අපි අපේ රටේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම කෘතිම පොහොර වලින් අයින් වෙලා කාබනික පොහොර වලට යමු කියන එක තමයි දැන් කතා වෙන්නේ. එහෙම කරනවා නම් පුතේ අපි භූමි ඵලදායිතාවය වැඩි කරගන්න පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියන එක වැඩි කරගන්න කාබනික පොහොර විතරක් යෙදීම ප්‍රමාණවත්ද කියන කාරණාව හිතන්න වෙනවා. වගේම ඒ කාබනික පොහොර පුතේ අපිට කාබනික පොහොර ඇතුලේ විවිධත්වය වැඩි කරන්න වෙනවා. මොකද එහෙම නොකිරීම තුළ දැන් පොස් ගහක කොළ ටික දාලා විතරක් හදන කාබනික පොහොර අපේ වගාවට දාලා අපිට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඒක නිසා කාබනික පොහොර නිෂ්පාදනයේ පොහොර විවිධත්වය ඒ කාබනික පොහොර ඇතුලේ තියෙන පොහොර විවිධත්වය වැඩි කරන්න අපිට ක්‍රමවේද සකස් කරගන්න සිද්ධ වෙනවා. ඒක සරල ක්‍රියාවක් නෙවෙයි. කාබනික පොහොර නිෂ්පාදනයට අඩුම ගානේ මාස දෙකක් තුනක් අතර කාලයක්
ගත වෙනවා. එතකොට එතන කාලය සම්බන්ධ ගැටලු වෙනවා. එතකොට ඒ පිළිබඳ පුහුණු දෙන්න වෙනවා ගොවියන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හරි කමන්නේ. ඒක අපි නිකන් කතා කරේ. එතකොට පුතේ දැන් භූමි ඵලදායිතාවය වැඩි කරගන්න අපිට යහපත් ජල සම්පාදන ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. යහපත් පාංශ සංරක්ෂණ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කෘතිම පොහොර අපි කියමු කාබනික පොහොරත් එක්ක එකතු කරලා යොදන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින් භූමි ඵලදායිතාවය වැඩි කරගන්න පුළුවන්. එතකොට ගොඩ කිරීම වැනි උපක්‍රම මගින් භූමිය සංවර්ධනය කිරීම. එතකොට දැන් සමහර ඒවා තියෙනවා පුතේ අපිට පාවිච්චියට ගන්න බැරි බිම්. ඔය වගුරු බිම් වගේ ඒවා. එතකොට මේ වගුරු බිම් වගේ ඒවා අපිට ගොඩ කරලා එතන යම්කිසි ඵලදායිතාවයක් ඇති දෙයක් බවට පත් කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේ වගුරු බිම් කියන ඒවා ස්වභාවික වගුරු බිම් තියෙනවා පුතේ අපි වෙනස් කරන්න හොඳ නැති ඒවා. එතකොට දැන් ඒවා ස්වභාවික විදියට තියෙන්න ඇරලා මිනිසුන්ගේ සමහර ක්‍රියාකාරකම් හින්දා වලවල් හැදිලා තියෙනවා ඒ වගේ වෙලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක අපිට ගොඩ කිරීම වගේ දේවල් කරලා ඵලදායිව යොදා ගන්න පුළුවන්. එතකොට ඒක මතක තියාගන්න ඕනි. එහෙනම් බලන්න පුතේ යකඩ ඛනිජ ගල්ලඟුරු සහ පැලෑටි කුමන නිෂ්පාදන සම්පත සඳහා උදාහරණද? දැන් යකඩ කියන්නේ පුතේ මිනිසා හදන දෙයක්ද කියලා කල්පනා කරන්න. ස්වභාවික සම්පතක්ද? ඛනිජ ගල්ලඟුරු පැලෑටි ඒවා ස්වභාවික සම්පත්ද කියලා කල්පනා කරන්න ඕනේ. ඊට පස්සේ පුතාලා බලන්න ඕන මම තව ප්‍රශ්නයක් දුන්නා අර ආරකගේ ප්‍රශ්නය. දැන් කියන්න පුළුවන්ද මට එළදෙන සලකන්නේ නිෂ්පාදනයේ කුමන සාධකයක් ලෙසද? ප්‍රාග්ධනයේ දීජේ නෑ ප්‍රාග්ධනයේ නෙවෙයි නෑ වෙන්න බෑනේ. ඔව් නේ. ඔව් සත්තු අපි සලකන්නේ පුතේ ස්වභාවික මේ සබහාදහමේ සාධකයක් විදියට. එතකොට වැටෙන්නේ මොකද? දැන් ප්‍රාග්ධනේ මිනිසා හදන දෙයක්නේ. එතකොට ওই ගවයා කියන සතා පළවෙනියටම හැදුවේ අපිද? ගවයා කියන සතා මිනිහද හැදුවේ? දැන් අර ගව පාලනේ කියලා එහෙම ගියාට ඔයාලා මෙතෙන්ට යන්න. මෙන්න මේ පොයින්ට්. ගවයා කියන සතා අපි නිෂ්පාදනය කරපු අලුත් නිෂ්පාදනයක්ද? නෑ නේද? එයා ලෝකෙ කොහේ හරි අපි මේ නිෂ්පාදනයට පෙළඹුණේ පුතේ. ඒක හින්දා මේක වැටෙන්නේ මොකටද පුතේ? භූමියට. හැබැයි පුතේ මේක ප්‍රාග්ධනයට වැටෙන වෙලාවක් තියෙනවා. ඒ කොයි වෙලාවේද? ඒගොල්ල මේක වෙනස් කළා අහනවා ඔයගොල්ලන්ගේ. ගව පාලනයේදී එළදෙනක් සලකන්නේ නිෂ්පාදනයේ කුමන සාධකයක් ලෙසද? මෙහෙම අහන්න පුළුවන්. ගව පාලනයේදී උසස් දෙමුහුමක්කින් සකස් කරන ලද හදන ලද එළදෙනක් සලකන්නේ නිෂ්පාදනයේ කුමන සාධකයක් ලෙසද? අන්න පුතේ ප්‍රශ්නේ පොඩ්ඩක් දැන් වෙනස් කරලා. එතකොට එයා කවුද? එයා අපේ ඉන්පුට් එකක්. එයා අපේ අමුද්‍රව්‍යයක් විදියට ප්‍රාග්ධනයක් විදියට යෙදෙනවා. අන්න ඒක තමයි පුතේ අපි බුද්ධියෙන් මේ ප්‍රශ්නෙට උත්තර සපයන්න වෙනවා. දැන් තේරුණාද පුතේ ප්‍රාග්ධනයක් වෙන අවස්ථාවක් තියෙනවා? නෑ නෙමෙයි. අපි ගව පාලනය කියලා කිව්වොත් ගවයා ප්‍රාග්ධනයට අයිති. තේරුණාද පුතේ? ඒක තේරුණා නේද? ඔව්. එතකොට මිනිසා වුණත් අපි වුණත් පුතේ ප්‍රාග්ධනයට අයිති වෙන වෙලාවක් තියෙනවා. එතකොට මිනිසා කියන සතා ශ්‍රමයටයි ව්‍යවසායකත්වයට විතරයිනේ පුතේ දාලා තියෙන්නේ. මං ඉස්සරහට කියලා දෙන්නම්. එතකොට මිනිසා ප්‍රාග්ධනයේ කොටසක් බවට පත් වෙනවා. ඒකට කියනවා පුතේ මානව ප්‍රාග්ධනය කියලා. අන්න ඒ වෙලාවේදී ප්‍රාග්ධනය මොකද්ද? මානව සම්පතක් බවට පත් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට එක වෙලාවක් තියෙනවා ගවයා ප්‍රාග්ධන සම්පතක් බවට පත් වෙන අවස්ථාව. එක වෙලාවක් තියෙනවා කුකුලා ප්‍රාග්ධන සම්පතක් බවට පත් වෙන අවස්ථාව. එහෙනම් දුවේ පුතේ පටල ගන්න එපා. මෙතන අහලා තියෙන්නේ පොදුවේ. පොදුවේ එළදෙනක් කියලා. ඒකින් හින්දා දුවේ පුතේ අපිට දාන්න වෙන්නේ
ස්වභාවික සම්පතක් මෙයා මිනිසා හැදුවේ නෑ මෙයා කියන අදහසට ගිහිල්ලා භූමිය කියන එකට යන්න වෙනවා දැන් දෙමුහුන් නිෂ්පාදනයෙන් නම් මිනිසා හදලා නිකුත් එතකොට යන්න වෙනවා රාග් ධනයට හොඳින් පැහැදිලි කරගන්න හරි භූමිය කියන සාධකයක් කතා කළා ඉවරයි හරි දැන් මෙතන කියන්න පුතේ උත්තරේ කවුරු හරි මේ ප්‍රශ්නේ කියවන්න හයියෙන් උෂාන් උෂාන් ඔයා මයික් එක අයින් කළා මේ ප්‍රශ්නේ කියවන්න හයියෙන් අනිත් අයටත් ඇහෙන්න යකඩ කණිජ ගල්ලංගුරු සහ පැල ඇටි කුමන නිෂ්පාදන සම්පත සඳහා උදාහරණයක්ද ආ උත්තර ටික භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කළමනාකාරීත්වය ඔව් හරි දැන් පුතේ මේ සාහිත්‍ය කියන්නේ ඒක භූමිය නේද ඔව් උත්තරේ මොකද්ද ප්‍රබුද්ධ ඉන්නවා නේද භූමිය තමයි භූමිය එන්නේ භූමිය භූමිය ඇයි මේ ඔක්කොම පුතේ ස්වභාවික සම්පත් නේ මිනිස්සු හැදුවේ නෑනේ පුතේ මේ මොකක්වත් පැලෑටි කියන එක අපිට ගන්න වෙන්නේ මිනිස්සු හදපු පැලෑටි කියලා නෑනේ මෙතන එතකොට ඒ ඔක්කොම ගන්න වෙන්නේ ස්වභාවික සම්පත් විදියට ඔව් ස්වභාවික සම්පත් ඔක්කොම භූමියට වැටෙනවා අන්න පුතේ මේ ප්‍රශ්න අහන විදි බලන්න කොහොම තමයි අහන්න පුළුවන්නේ ඊළඟට භූමිය සඳහා දෙනු ලබන ප්‍රතිලාභය වන්නේ සාහිත්‍ය උත්තර ටික කියන්නකෝ ලාභය කුලිය වැටුප පොලිය මුදල් ඔව් එහෙනම් මොකද්ද උත්තරේ පසින්දු ඉරුනි දුව මොකද්ද පුතේ උත්තරේ හොයන්න හැමෝම භූමියට දෙනු ලබන ප්‍රතිලාභය පුතේ ලාභයද එයා ලාභයක් ගන්න කුලිය නේද ඈ බදු කුලිය 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 එතකොට කුලිය නේද ඔව් එතන බදු කුලිය කියලා දාන්න එපා ඔයාලගේ දැන් විවාහගත එක්කට හරි ඇහුවොත් බදු කුලිය කියලා දාන්න එපා මේ බදු කුලිය ප්‍රතිලාභයක් නෙවෙයිනේ පුතේ බදු කුලිය අපි ගෙවීමක් භූමියට ගෙවන ලද දෙයනේ අපි ගෙවනු ලබන දේ තමයි බදු කුලිය කියන්නේ ඒතොර ඔය ප්‍රශ්නේ ආකාර දෙකකට අහන්න පුළුවන් විභාග පේපර් එකේ එකක් තමයි භූමිය සඳහා දෙනු ලබන ප්‍රතිලාභය වන්නේ අනිත් එක තමයි භූමිය සඳහා කරනු ලබන ගෙවීම වන්නේ අන්න එතෙන්දී කුලිය කියන එකක් තියනවා උත්තරේට බදු කුලිය කියන එකක් තියනවා උත්තරේට අන්න හොඳින් තේරුම් ගන්න මේ වෙන් කරලා තේරුම් ගන්න ඒතර උත්තරේට දාන්න වෙන්නේ මොකද්ද පුතේ අපිට ගෙවීමක් කරනවා නම් ඒක බදු කුලිය කියන උත්තරේ ඔයාලා හරි පුතේ කුලිය තමයි උත්තරේ හරි ඊළඟට අපි යමු අපේ අනිත් සාධකයට ශ්‍රමය දැන් අපි ලෑන්ඩ් කතා කරලා ඉවරයි දැන් ලේබර් ශ්‍රමය බලන්නකෝ මේ මිනිස්සු කොයිතරම් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙනවද පුතේ කොයිතරම් දේවල් මේගොල්ල මෙතන කරනවද ශ්‍රම විභාජනයකුත් වෙලා නේද මිනිස්සු බෙදිලා ගිහිල්ලා නේ බෙදිලා ගිහිල්ලා එක එක තැන්වල එක එක වැඩ කරනවා දැන් පුතේ අපි අපේ අපේ ආයතනෙත් අපි අර ඉන්ටිග්‍රේටඩ් ෆාමින් සිස්ටම් කියලා සමෝදාන ගොවිපොළ වල හදන වෙලාවල්දී අපි ළමයි බෙදලා තියෙන්නේ ඔන්නෝම එක එක තැන්වලට පුතේ හරි ලස්සනයි ළමයි ඉතින් ඉන්නවා එක එක තැන්වල hina වෙවි සතුටෙන් ඒගොල්ලන්ගේ කොටස් ඒගොල්ලෝ කරනවා දකින්න පුතේ දැන් අපිට මේ කාලේ යන්න නැති හින්දා අපිටත් දුකයි ඉතින් මේ විදියට ප්‍රායෝගිකව ඒගොල්ලත් වැඩ කරා පුතේ ඉතින් ඒ වගේ ඕගොල්ලන්ටත් දවසක විශ්වවිද්‍යාල වලට ගිහාම උසස් අධ්‍යාපන ආයතන වලට ගියාම ඔයාලගේ ශ්‍රමය අධ්‍යයනයට ඉගෙනීම සඳහා හරි මේ විදියට යොදවන්න වීම නම් සතුටක් පුතේ ඔන්න ශ්‍රමය බලන්න එතකොට ශ්‍රමය කියලා කියන්නේ ආර්ථික උපයෝගීතාවයක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා වැය කරන ශාරීරික හා මානසික වෙහෙස ශ්‍රමය කියන්නේ වෙහෙසක් පුතේ ශ්‍රමය කියන්නේ වෙහෙසක්
එතකොට ඔයගොල්ලෝ හිතන්න එපා ඔය අධ්‍යාපනයේ කියන එක කිසිම වෙහෙසක් නැතුව දිනන්න පුළුවන් කියලා. ඔයගොල්ලන්ගේ මානසික ශාරීරික වෙහෙස ඔයාලගේ ඉගෙනීමට තියන්න ඕන. සමහර ළමයි මල් වගේ ඉගෙන ගන්න යනවා. ඈ කිසි මට කිසිම මහන්සියක් නැතුව මට පාඩම් කරන්න ඕනි කියනවා. ඒව වැරදි පුතේ. අපේ මනස යොදවන්න ඕනේ වැඩේට. එතකොට මානසික වෙහෙසක් අපිට දෙන්න වෙනවා පුතේ. ඒ වගේම ශාරීරික වෙහෙසකුත් අපිට දෙන්න වෙනවා. එතකොට බලන්න පුතේ මේ ශාරීරික හා මානසික වෙහෙස ඒ කියන්නේ ශ්‍රමය කියන එක යොදවන්නේ මොකටද? ආර්ථික උපයෝගීතාවයක් ඇති. ඒ කියන්නේ මිනිසුන්ට වැදගත්කමක්, මිනිසුන්ට වටිනාකමක්, මිනිසුන්ට යම් කාර්යභාරයක් කළ හැකි, මිනිසුන්ට කැමැත්තක් ඇති. ඔන්න උපයෝගීතාවය කියන එක ඇතුළේ තියෙනවානේ පුතේ. ප්‍රයෝජනීය සහ තෘප්තිමත් භාවයේ කියලා අපි එක කතා කරලා තියෙනවා. එතකොට ආර්ථික උපයෝගීතාවයක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් වන්නේ එතකොට පාරිභෝගිකයාගේ තෘප්තිය සහ ප්‍රයෝජනය ඉෂ්ට කරන භාණ්ඩයක් හෝ සේවාවක්. හරි? එතන ආර්ථික උපයෝගීතාවයක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා වැය කරන මොකද්ද වෙහෙස? මොන වෙහෙසද පුතේ? ශාරීරික සහ මානසික වෙහෙස. අන්න ඒකට අපි කියනවා ශ්‍රමය කියලා. එතකොට මේ විදියට ශ්‍රමය යොදන විශාල පිරිසකට අපි කියනවාද මේ පුතේ ශ්‍රම බලකාය කියලා. එතකොට අපේ ලොකු ලොක්කෝ කතා කරන්නේ ශ්‍රමය කියලා නෙමෙයි, අපේ රටේ තියෙන ශ්‍රම බලකාය අපි රටේ සංවර්ධනයට යොදා ගන්නවා කියලා කියනවා ඒගොල්ලෝ නේද? අහලා ඇති. එතකොට ඒ ශ්‍රමය ඔක්කොම එකතු වෙලා මිනිසුන්ගේ එකට අපි කියනවා ශ්‍රම බලකාය කියලා. එතකොට හමුදාවේ කට්ටිය ඔක්කොම එකතු කරාම එතන ශ්‍රම බලකායක් තියෙනවා. එතකොට ඒක අපි ඵලදායිව අපේ රටේ ලොකු ලොක්කෝ ඒ ශ්‍රම බලකාය ඵලදායිව හා කාර්යක්ෂම යොදා ගන්නවා. එතකොට ඉස්පිරිතාලවල ශ්‍රම බලකායක් තියෙනවා පුතේ. මේ දවස්වල කොරෝනා වෛරසය නිසා ඒගොල්ලෝ මොකද්ද? ඵලදායිව සහ කාර්යක්ෂමව ඒ කාර්ය මණ්ඩලයේ යොදා ගන්න වෙන ශ්‍රම බලකායක් තියෙනවා. එතකොට තේරුම් ගන්න මේ දේවල්. එතකොට මෙතන තියෙන්නේ ෆිසිකල් ලේබර්. එයාට ශාරීරිකව කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්ටල් ලේබර් සිතීමේ හැකියාව තියෙනවා. එතකොට මේ දෙකම එකතු වුණාම තමයි පුතේ ශ්‍රමය කියන එක හැදෙන්නේ. අපි බලමු ශ්‍රමයේ ලක්ෂණ. දැන් ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කළ නොහැකිය. දැන් මට තියෙනවා පුතේ යම්කිසි හැකියාවක්. මට යම්කිසි මානසික වෙහෙසක් මට යොදන්න පුළුවන්. මගේ ශාරීරික සහ මානසික වෙහෙස මේ ඉගෙනීමේ කාර්ය සඳහා අනාගතේ සිසු දරුවෝ උසස් තැන් වලට යවන්න ඒක තමයි මගේ නිෂ්පාදනය. එතකොට ඒ නිෂ්පාදනය කිරීම සඳහා මට තියෙනවා පුතේ ශ්‍රමය. එතකොට ඒ ශ්‍රමය මගෙන් වෙන් කරන්න බෑ. ශ්‍රමය මගේ ඇතුලේ තියෙන ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කළ නොහැකි. ශ්‍රමය වෙනම ගන්න බෑ. හැබැයි මගේ ශ්‍රමය අපි මොකක් හරි මල්ලකට හරි බෝතලයකට හරි වෙනම ගන්න බෑ. මගෙන් මගේ ශ්‍රමය වෙන් කරන්න බෑ. අන්න ඒක තේරුම් ගන්න. ඒක තමයි මේ කියන්නේ ශ්‍රමය ශ්‍රමිකයාගෙන්වත් වෙන් කරන්න බෑ. ශ්‍රමිකයා කියන්නේ ශ්‍රමය දෙන පුජ්‍යලයට. අන්න ඒක තමයි ඒ කියන්නේ. දැන් මේ පුජ්‍යලයෝ ශ්‍රමයකින් මේ ශ්‍රමිකයෝ. මේ ශ්‍රමිකයෝ වැඩ කරනවා. දැන් මේගොල්ලන්ගේ ශ්‍රමය අපිට වෙන් කරන්න පුළුවන්ද පුතේ? ශ්‍රමය වෙන් කරන්න බෑ. නමුත් ශ්‍රමය යොදවන්න පුළුවන්. ශ්‍රමය වෙන් කරන්න බෑ. ඒක තමයි ඒකේ තේරුම. ඒක මතක තියාගන්න. ඊළඟට පුතේ ශ්‍රමය ගලා යන සම්පතකි. එනම් ගෙවි යන සම්පතකි. අද දින ප්‍රයෝජනයට ගත්තේ නැත්නම් ආය අපිට ලබා ගන්නත් බෑ. අන්න බලන්න පුතේ මේ කතන්දර අපි තේරුම් ගන්න ඕන දේවල් නේද මේවා? ඈ ශ්‍රමය ගලා යන සම්පතක්. මොකද ඒක ගෙවි යන සම්පතක්. අපේ ශ්‍රමය පුතේ අපි අද ප්‍රයෝජනයට ගත්තේ නැත්නම් ඒ ශ්‍රමය, ඒ කියන්නේ අද අපිට දෙන්න තිබුණු ශ්‍රමය ගබඩා කරලා තියාගෙන හෙට පාවිච්චියට ගන්න බෑ. එහෙනම් පුතේ අපි කොහොම මිනිස්සු කොට්ටාසයක් වෙන්න ඕනද කියලා දුවේ පුතේ ඔයාලා අද තීරණය කරන්න. මගේ ඊයේ ශ්‍රමය අපරාධ නේද? දැන් ඒක මට ගබඩා කරලා අද ගන්න තිබ්බනම් නේද? එහෙනම් මම වැඩිපුර කාලයක් වැඩ කරાવીනේ.
එකින්ද කවදාකවත් කාලය අපතේ යවන්න එපා පුතේ ඔයාලගේ ශ්‍රමය අපතේ යවන්න එපා ශ්‍රමය ඵලදායිව කාර්යක්ෂමව යොදා ගන්න ඔයාලගේ අධ්‍යාපන කටයුතු වලට මේ දවස්වල දැන් පැහැදිලිනේ ශ්‍රමය ගලා යන සම්පතක් දැන් අපි ගංගාවක වතුර පුතේ අපි ඉන්න තැන වතුර ටික ආයෙත් අපිට එතන ඉඳලම ගන්න පුළුවන්ද ගන්න බෑනේ මොකද ඒ වතුර ගලාගෙන යනවා අන්න ඒ වගේ තමයි මේ ශ්‍රමය අපි එතන ඊයේ වැඩ කරපු තැන අද ඉන්නවා අපි අද හිටියට ඊයේ වැඩ කරපු ශ්‍රමය අද ගන්න බෑ ඒක ගෙවිලා ගිහිල්ලා ඉවරයි අන්න ඒකයි මේ ශ්‍රමයේ ඵලදායිතාවය කියන එක හරිම වටින්නේ අපි ළඟට බලමු ශ්‍රමය සංචරණයකට ලක් වේ දැන් අපි භූමිය සංචරණයකට ලක් කරන්න බැරි වුණාට පුතේ ශ්‍රමය සංචරණයකට ලක් වෙනවා ශ්‍රමය තනින් තැනට යනවා එතකොට මට පුළුවන් ඕන තැනකට ගිහිල්ලා සේවය කරන්න එතකොට මගේ ආයතනයේ ආඩි උසස් තාක්ෂණ ආයතනේ ඉතින් මට පුළුවන් යන්න ඒ ඒ ආයතන තව තියෙනවා මේ කෘෂිකර්මයේ උගන්වන්න පුළුවන් ආයතන ලංකාවේ තව දෙකක් තියෙනවා ගාල්ලේ තියෙනවා ගම්පහ තියෙනවා මට ඕනනම් මට ඒ තැනකට යන්න පුළුවන් ගිහිල්ලා මගේ ශ්‍රමය දෙන්න පුළුවන් ඇයි ශ්‍රමය සංචරණයකට ලක් වෙන්න පුළුවන් නිසා දුවේ පුතේ ඒ හින්දා තේරුම් ගන්න අපිට ඕන තැනකට ගිහිල්ලා අපේ ශ්‍රමය යොදවලා නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න පුළුවන් ඊළඟට සමජාතීය නොවේ අපේ ශ්‍රමය සමජාතීය නෑනේ පුතේ අපි විවිධ ශ්‍රමවල දෙන්නේ එතර කම්කරුවා දෙන ශ්‍රමය නෙමේ වෛද්‍යවරයා දෙන්නේ ඒ ශ්‍රමය වෛද්‍යවරයාගේ ශ්‍රමයේ යෙද වෙන්නේ ලෙඩෙක් බේරා ගැනීම සඳහා එතකොට ගොවියාගේ ශ්‍රමයේ යෙදෙන්නේ ගොවිතැන් නිෂ්පාදනය සඳහා එතකොට මේ ගුවන් සේවිකාවක් හරි කවුරු මේ ගුරුවරියක් නේ මේ ගුරුවරියගේ ශ්‍රමය වන්නේ මොකද්ද ගුරුවරියගේ ශ්‍රමය වන්නේ ශිෂ්‍යයන්ට ඉගැන්වීම සඳහා එතකොට මෙතන මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කළමනාකරුවෙක්ගේ ශ්‍රමය වන්නේ එයාගේ මොකද්ද එයාගේ ආයතනය දියුණු කිරීම සඳහා එතකොට ඒ වගේ එතකොට හෙදියන්ගේ කාර්ය වන්නේ ලෙඩුන්ට සැලකීම ඒ වගේ පුතේ මේ එක එක ආකාරයෙන් ශ්‍රමය තියනවා නිශ්‍රමය නම් සමජාතීය නෝවේ එතකොට අර ලෑන්ඩ් එක සමජාතීය නෙවෙයි පුතේ ඒ වගේ මේ කෝකියෝ කරන්නේ යාලා කෑම උයන එක. එතකොට ඒක සම කරන්න බෑ ડોක්ටර්ගේ කාර්යයට. එතකොට මේ එකක්වත් අපිට සමාන කරන්න බෑ. හැබැයි පුතේ මේ හැම කාර්යයක්ම රටේ සංවර්ධනයට දායක වෙනවා. රටේ නිෂ්පාදනයට දායක වෙනවා කියන එක තේරුම් ගන්න ඕන. ශ්‍රමයේ විකිනිය හැකිය. එතකොට මේගොල්ල වැඩ කරන්නේ සල්ලි වලට පුතේ. එතකොට මේගොල්ල මහන්සි වෙන්නේ සල්ලි ගන්න. එතකොට එහෙනම් ශ්‍රමය විකුණන්න පුළුවන්. එතකොට අපේ මානසික ශ්‍රමය, අපේ කායික ශ්‍රමය විකුණන්න පුළුවන්. අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපිට තියෙන්න ඕනේ කැපැසිටි. අපිට ධාරිතාව තියෙන්න ඕනේ. එතකොට මම ගුරුවරයෙක් විදියට මට තියෙන කැපැසිටි තමයි මේ. නමුත් මට කතිකාචාර්යවරියක් විදියට තව කැපැසිටිස් තියෙනවා. මම ඒවා පාවිච්චියට ගන්නවා මම රිසර්ච් කරනවා එතකොට තව තියෙන තව ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න එතකොට ලිමිටේෂන් ෆැක්ටර්ස් එක අපි ගොඩක් දේවල් වලට යන්නේ නැහැ නමුත් පුතේ මේ අපි ඉගෙනගත්ත මට්ටමින් අපි භාවිතා කරන ශ්‍රමය අපිට විකුණන්න පුළුවන් ඒක මතක තියාගන්න ශ්‍රමය වැඩිපුර භාවිතා කරන කර්මාන්ත වලට කියනවා පුතේ ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත කියලා ඉන්ටෙන්සිව් කල්ටිවේෂන් කියලා කියන්නේ ඔය ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත කියලා කියනවා. එතකොට අධික ජනගහනයක් තියෙන රටවල් වලට අපිට මේ ශ්‍රම බලකාය යොදා ගන්න පුළුවන් නිෂ්පාදන කටයුතු වලට. දැන් බලන්න මෙතන කොච්චර මිනිස්සු ප්‍රමාණයක් වැඩ කරනවාද කියන පුතේ. මේ කර්මාන්ත වලට අපි කියනවා ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත කියලා. එතකොට ගොඩාක් ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත දැන් අඩු වෙගෙන යනවා. මොකද මිනිස්සු ගොඩාක් වෙනත් රැකියාවලට යාම තුල මේ ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත කියන ඒවට පවා කෘෂි උපකරණ අරෙහි මේ දාලා ඉවර වෙලා මේ මිනිස්සුන්ගේ කාර්ය අඩු කරගෙන තියෙනවා. නමුත් අපිට මේ ශ්‍රම ඵලදායිතාවේ යොදා ගන්න නම් පුතේ මේ ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත ආරම්භ කරන්න ඕන. ඒතකොට ජනගහනය වැඩි රටවල් වල මේ කර්මාන්ත දක්නට ලැබෙනවා. ඊළඟට දුවේ පුතේ
ඔන්න මම කිව්වා මානව ප්‍රාග්ධනය මතකද මේ තියෙන්නේ මානව ප්‍රාග්ධනය ගුණාත්මක වටිනාකමකින් යුත් ඉහළ ශ්‍රමයකට අපි කියනවා දුවේ පුතේ මානව ප්‍රාග්ධනය කියලා එතකොට මෙයා නිෂ්පාදන කාර්යයට මොකක් විදියටද කටයුතු කරන්නේ ඉන්පුට් එකක් විදියට අමුද්‍රව්‍යයක් විදියට මේ පුජ්‍යලයා කටයුතු කරනවා එතකොට මේ මානව ප්‍රාග්ධනයේ සතු විශේෂ විශේෂ දේවල් තමයි මොකද්ද? එයාට තියෙන්න ඕන මොනවාද? එම අදාළ කාර්ය සඳහා පුතේ විශේෂ පුහුණුවක්. විශේෂ දක්ෂතාවයක්. විශේෂ නිපුණතාවයක් තියෙන්න ඕන. එතකොට මේවා මතක තියාගන්න. එතකොට ප්‍රාග්ධනය කිව්වම මානව ප්‍රාග්ධනය කියලා එකක් නැහැ කියලා හිතයි. එතකොට සත්ත්ව ප්‍රාග්ධනය කියලා එකක් නැහැ කියලා හිතයි. එහෙම හිතන්න එපා. එහෙම තියනවා. හැබැයි ඒකට කියනවා අපි ගුණාත්මක වටිනාකමකින් ඉහළ ශ්‍රමය මානව ප්‍රාග්ධනයසේ සැලකේ කියලා. ඒ කියන්නේ ශ්‍රමය සඳහා එයාට අපි ගෙවනවා මොකද්ද? වැටුප. එතකොට මේ වැටුප විවිධ හේතු මත වෙනස් වෙනවා පුතේ. වයස මත වෙනස් වෙනවා. ස්ත්‍රී පුරුෂ භාවයේ මත වෙනස් වෙනවා. කාර්යක්ෂමතාවයේ මත වෙනස් වෙනවා. පුහුණු වීම මත වෙනස් වෙනවා. රජයේ ප්‍රතිපත්ති මත වෙනස් වෙනවා. එතකොට දැන් එක එක රැකියාවල් නිර්මාණය වෙලා තියෙනවා පුතේ මොනවා විදියටද එක එක වෘත්තීන් විදියට වෛද්‍ය වෘත්තිය ඉංජිනේරු වෘත්තිය ඒ වගේ විවිධ වෘත්තීන් නිර්මාණය වෙලා තියෙනවා එතකොට මේ විවිධ වෘත්තීන් වල ඉන්න පුජ්‍යලයන්ට අපි කියනවා මොකද්ද මානව ප්‍රාග්ධනය ඇති පුජ්‍යලයෝ කියලා එතකොට ඒක තේරුම් ගන්න මොන ප්‍රශ්නයක් අහනවා මානව ප්‍රාග්ධනයේ අනු කුමක්ද මානව ප්‍රාග්ධනයේ සතු විශේෂ ගුණාංග මොනවාද අහන්න පුළුවන් ප්‍රශ්නයක් පුතේ එතකොට මානව ප්‍රාග්ධනයේ අනු කුමක්ද කියන එකට අපිට කියන්න වෙන්නේ මොකද්ද ගුණාත්මක වටිනාකමකින් ඉහළ ශ්‍රමය හරි ලේසි ගුණාත්මක වටිනාකමකින් ඉහළ ශ්‍රමය එතකොට එයාල සතු විශේෂ ලක්ෂණ මොකද්ද විශේෂ පුහුණුව විශේෂ දක්ෂතා විශේෂ නිපුණතා කියන එක තමයි උත්තරේ. ඉතින් අපි බලමු මානව ප්‍රාග්ධනයේ අනුපතේ ගුණාත්මක වටිනාකමකින් ඉහළ ශ්‍රමය මතක තියෙන්න ඕනේ. එහෙනම් අපි බලමු විශේෂ ගුණාංග. මොනවද දුවේ පුතේ විශේෂ පුහුණුව කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද විශේෂ පුහුණුවක් කියන්නේ මොකද්ද කියලා? පුහුණුවෙන්කදී අපිට මොනවද ලැබෙන්නේ අපි කතා කරමු පුතේ ආ ට්‍රේනින් එකක් ගන්න යනවා දැන් අපේ ඔය මෙතන ඉන්න දරුවොත් එක එක ට්‍රේනින් අරගෙන තියෙන්නේ අර ඕ ලෙවල් ඉවර වෙච්ච ගමන් ගිහිල්ලා එක එක ට්‍රේනින් ගත්තා නේද පුහුණු ගත්තනේ ඔයගොල්ලෝ එතකොට ඇයි ඒ පුහුණු ගත්තේ මොනවද ඒ පුහුණු වලින් ලැබුණේ දැන් උදාහරණයක් විදියට හිතන්න ඕගොල්ලෝ ඉංග්‍රීසි කෝස් එකකට ගියා. එතකොට ඉංග්‍රීසි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට ගියා. එතකොට එතනින් ඔයාලට මොනවද ලැබුණේ? ඉංග්‍රීසි කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි කියන්නේ ඒ භාෂාවේ දැනුම කියන එක ලැබුණා පුතේ. එතකොට ඒ භාෂාවේ දැනුම ලැබුණා සහ ඒ භාෂාව හැසිරීමේ කුසලතා වර්ධනය වුණා. අන්න බලන්න. ඒ භාෂාව හැසිරීමේ කුසලතාත් වර්ධනය වුණා. ඒ වගේම ඔයාලගේ ආකල්පත් වෙනස් වුණා. පුහුණුවකදී ආකල්පත් වෙනස් වෙනවා පුතේ. ඒ කියන්නේ ඔයාලගේ ආකල්පයක් හැදුණා කලින් නොතිබුණු දෙයක් තමයි අලුත් දෙයක් මොකද්ද? ඉංග්‍රීසි කියන්නේ අපිට ඉගෙන ගත හැකි භාෂාවක්. මේක සරලව අපිට මේ භාෂාව හසුරවන්න පුළුවන්. අපි ඒක નિયમિત ආකාරයෙන් ඉගෙනීමෙන් අපිට පුළුවන් මේ භාෂාව ලස්සනට හසුරවන්න කියලා ආකල්පිකුත් හදාගත්තා. කලින් තිබුණු ආකල්පෙ මොකද්ද? අයියෝ ඉංග්‍රීසි අමාරුයි අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ කියන එකනේ. දැන් ඒ ආකල්පෙ හොඳ ආකල්පයක් බවට හැරුණා. එතකොට පුහුණුවකින් දරුවනේ විශේෂ පුහුණුවකින් යම් නිශ්චිත කාර්යයක් කිරීමට අවශ්‍ය දැනුම හා නිපුණතා ලැබෙනවා. ඒ වගේම ආකල්ප හොඳ ආකල්ප ඇති වෙනවා. අන්න ඒක තමයි විශේෂ පුහුණුව කියලා කියන්නේ. එතකොට විශේෂ නිපුණතා කියන්නේ මොනක්ද දරුවනේ? විශේෂිත කාර්යයක් කිරීමට පුහුණු වීමකින් අපි ලබන හැකියාව. හැබැයි දුවේ පුතේ
මේක සහජයෙන් එන්නේ නැහැ. මේ නිපුණතා කවදාවත් සහජයෙන් එන්නේ නැහැ. අපේ උත්සාහයෙන් එන දේවල් තමයි නිපුණතා පුතේ. දැන් ඔයාලා කෘෂිකර්මය ගැන මොනාවක් දන්නේ නැතුව කෘෂිකර්මය ඉගෙන ගන්න ආවනේ පුතේ. එතකොට ඔගලන්ගේ අර ගුරු අත්පොතේ තියෙන නිපුණතා පළවෙනි නිපුණතාවය දෙවෙනි නිපුණතාවය නිපුණතාවය ඇතුලේ තව නිපුණතා කොටස් කරලා තියෙනවා. එතකොට ඇයි ඒ? ශිෂ්‍යෝ දන්නවනම් අපි ඒක සිසුන්ට ඒ පිළිබඳ දක්ෂතාවයක් තියෙනවනම් අපි නිපුණතා හදන්නේ නැහැ. අපි හිතනවා ශිෂ්‍යෝ නොදන්නා මේ කාරණාව ගුරුවරු විසින් ඉගැන්විය යුතුයි. අන්න ඒක නිපුණතාවයක් දිය යුතුයි කියලා කියනවා. තේරුම් ගන්න පුතේ. ඒකෙන් හින්දා ඔයාලට දෙනවා කෘෂි විද්‍යා පාඨමාලාවේ විශේෂිත කාර්යයක් කරන්න පුහුණු වීමක් දෙනවා. ඒ පුහුණු වීමේදී දුවේ පුතේ ඔයාලට හැකියාවක් ලැබෙනවා. එතකොට මෙතනදී ඔයගොල්ලන්ගේ නිපුණතා සම්පූර්ණ වෙනවා. ඒක තමයි විශේෂ නිපුණතා. හැබැයි දුවේ පුතේ විශේෂ දක්ෂතා කියන්නේ අපිට සහජයෙන් එන හැකියාවක්. එතකොට යම් කිසි දෙයක් කිරීමට ස්වභාවිකව හෝ සහජ හැකියාව තමයි කවුරුත් උගන්වන්නේ නැතුව පුතේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අන්න ඒව තමයි විශේෂ දක්ෂතා කියලා කියන්නේ. එතකොට මගේ තියෙන විශේෂ දක්ෂතාවය තවත් කෙනෙක්ගේ විශේෂ දක්ෂතාවයකට සමාන නොවෙන්න පුළුවන්. මොකද ඒක ඥානමය ඥානවලින් තමයි එන්නේ. ස්වභාවිකව එන්නේ, සහජයෙන් එන්නේ. එතකොට ඒ දක්ෂතා වැඩි දියුණු කරගන්න අපිට මොනවද කරන්න වෙන්නේ? නිපුණතා හදාගන්න වෙනවා. ඒ නිපුණතා හදාගන්න අපිට විශේෂ පුහුණු වලට යන්න වෙනවා. එතකොට ඔය විශේෂ පුහුණු ලැබපු, විශේෂ නිපුණතා ලැබපු, විශේෂ දක්ෂතා ඇති පුජ්‍යලයෝ කවුද? හොඳ මානව සම්පතක් කියලා කියනවා. හොඳ මානව ප්‍රාග්ධනය තියෙන කෙනෙක් කියලා කියනවා. එතකොට ඉහළ ගුණාත්මය කියන අර වචන දෙක ඇතුලේ දුවේ පුතේ තියෙනව මොනවද? එයාට විශේෂ පුහුණුවක් තියෙනවා. එයාට විශේෂ නිපුණතා තියෙනවා. එයාට විශේෂ දක්ෂතා තියෙනවා. එතකොට සමහර අය නර්සින් වලට යනවා පුතේ. නර්සින් වලට ගියාට මෙයාට මේ තේරෙනවා මට දක්ෂතාවයක් නෑ මේ රැකියාවට. ඒකල්ලෝ ඒක අතර කොච්චර කියලා දුන්නත් පුතේ ඒක නිකන් ස්වභාවිකව ඔළුවට වැටෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. එතකොට එයාලේ ජොබ් එක අතෑරලා යනවා. විශේෂ නිපුණතාවයක් දෙනවා එතන. විශේෂ පුහුණුවකුත් එතන දෙනවා. නමුත් දරුවට නෑ ඒක උරාගන්න ඇබ්සෝබ් කරන්න දක්ෂතාවය. අන්න එතනදී එයාගේ ගුණාත්මය හරියන්නේ නෑ ඒ රැකියාවට එයා එතනින් අයින් වෙලා යනවා. ඒ වගේ දේවල් ලෝකේ තියෙනවා. ඒවත් මතක තියාගන්න. එතකොට පුතේ දැන් සමහර කර්මාන්තවලට සමහර ප්‍රදේශවල වෙනම වෘත්තීන් විදියට මේ ශ්‍රමය යොදවනවා. දැන් බලන්න